අප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුදරියනි මේ සත්‍යතාවය කවදහරි දැනුනොත් දෙවියන් වහන්සේ මාතුලයි ස්වාමින් වහන්සේ මාතුලයි ක්‍රිස්තුස් වහන්සේ මාතුලයි සුද්ධාත්මයන් වහන්සේ මාතුලයි කියන ඒ ගැඹුරු විශ්වාසය ඇදහිල්ල කාගේ හරි ජීවිතයට ලැබුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ප්‍රතිහාරයන් සිදු වෙනවාමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ තුලින් අනිත් අයගේ ජීවිතවලටත් ප්‍රතිහාර සිදු වෙනවාමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ තුලින් බොහෝ දිනෙකේ ආත්ම ගැලවෙනවාමයි එන සාදරම් මේ තාත්තේ පුතේ දුවේ මේ විශ්වාසයට ඇතුල් වෙන්න අන්ධකාර බලවේගය ඉඩ දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මාතුලයි කියන විශ්වාසයට වඩා දෙවියන් වහන්සේගේ විසඳුම මාතුලයි කියන විශ්වාසයට වඩා දෙවියන් වහන්සේගේ අනුහස මාතුලයි කියන විශ්වාසයට වඩා අපිට විශ්වාස කරන්න දෙන්නේ අන්ධකාර බලවේගයේ මොකක්ද රෝගය මාතුලයි ඒ අසනීපය මාතුලයි ඒ ප්‍රශ්නය මාතුලයි ඒ කරදරය මාතුලයි ජීවිත බාධකය මාතුලයි ඒ බැරිභාවය මාතුලයි ඒ ණයතුරුස්තික මාතුලයි දැන් මොකද කරන්නේ එදිනෙදා ජීවිතයේ තියෙන අරගලයන් හැම එකක්ම ඔබේ ජීවිතයේ තුලට ඇතුල් කරලා එතනදී ඔබව මාව තෙහෙට්ටු කරවනවා පළවෙනි දවසේදී ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ දෙවෙනි දවස වෙනකොට තව චුට්ටක් අමාරුයි තුන්වෙනි දවසෙත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට තවත් අමාරුයි දිගින් දිගටම ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට කරදර පිට කරදර එනකොට බාධක පිට බාධක එනකොට හැලහැප්පීම් පිට හැලහැප්පීම් ඇති වෙනකොට මෙන්න ජීවිතයේ තුල එදාට කලකිරීම ඇති වෙලා ඔබේ ජීවිතයේ තුල දෙවියන් වහන්සේ ජීවමානයි කිව්වත් අන්තිමට ප්‍රශ්නයේ රෝගයේ කරදරේ ජීවමානයි කියන තැනට ඔබ මාව පත් කරගන්නවා හැබැයි ඒකෙන් පස්සේ තමයි ඔබේ මගේ ඇදවැටීම සිදු වෙන්නේ එතකන් නෑ ප්‍රශ්න අවිල් ආවයි කියලා ඔබ වටන්න බෑ රෝග වැළඳුණයි කියලා ඔබ විනාශ කරන්න බෑ කරදර බාධක කම්කටොළු ආවයි කියලා ඔබේ ජීවිතේ චලිත කරලා විනාශ කරලා දූවිල්ලබ්බවට පත් කරන්න අන්ධකාරයට බෑ දෙවියන් වහන්සේ කවදාහරි ඉල්ලුවොත් දැන් පුතේ ඇති දැන් දුවේ ඇති ඔබට බාර දුන්න කාර්යය ඔබ යසට කරා හොඳට කරා well done නමුත් දැන් ඔබව මට අවශ්‍යයි ස්වර්ගයට කියලා සදාකාලික මැදහත්කාරකමකට එදාට තමයි ඔබ මාමිය ඇදෙන්නේ එතකම් මියදෙන්නේ නැහැ බය වෙන්න එපා එන්ස අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මං මට මේකට මුහුණ දෙන්න බෑ මං මිය ඇදේවි මට කරදරයක් තියෙනවා මට බාධකයක් තියෙනවා මට සතුටක් නැහැ සැනසීමක් නැහැ what is this life මොකද්ද මේ ජීවිතය කියලායි අපි අහන්නේ ස්වාමින් වහන්සේ තුල අම්මේ තාත්ති පුතේ දුවේ කවුරු හරි ඇදහිල්ලේ ජීවිතයකට යනකොට ප්‍රශ්නයට වඩා දිව්‍යන් වහන්සේව අදහනවා එන්ස මං අදහනවා මං විශ්වාස කරනවා මේ සුදු භූමියට මේ රාත්‍රියේ එකතු වෙලා ඉන්නේ ප්‍රශ්න අදහන අය නෙමෙයි රෝග විශ්වාස කරන අය නෙමෙයි රෝගය තුරන් කරන්න පුළුවන් දෙවියන් වහන්සේව විශ්වාස කරන ප්‍රශ්නය විසඳන්න පුළුවන් දෙවියන් වහන්සේව විශ්වාස කරන ඔබේ කරදරයෙන් ඔබව නිදහස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේව පිළිගන්න ඔබේ පාපයන් වලට සමාව දීලා ඔබට සදාකාලික ජීවිතේ උරුම කරලා දෙන දෙවියන් වහන්සේව පිළිගත් ජනතාවක් එහෙමද
Pula kata usan wan ehema dikena balamu. Wow, praise the Lord. Ena gahan balu loku appuriyak gahanna wanna. Ekada patana manasada aathmeyada buddhiyada dænna gahala kiyanna. Yes Lord. I have accepted you. Oba hansewa man accept karala iwarai. Oba hansewa man pili aragena iwarai. E nisa swamini oba hanse mage jeevithaye thula jeeva manai. Unwanhase mage jeevithaye thula jeeva manai. Ehenam hemin siruwe as ekak wahaganna. Unwanhase obe jeevithaye thula jeeva manai da. Jesus Swamin wahanse obe jeevithaye thula jeeva manai da. Dan e prashne adahamu. Jesus Swamin wahanse obe jeevithaye thula jeeva manai da. Anne prashne obagin. Jesusune oba wahanse maha thula jeeva manai da. Pedrugen ahanwa swamin wahanse ukoma dala dala yanakota obat mawa athaharala yanawadda etukota pedrutuma kiyenawa kohe yannada oba wahanse jeevamana devin dunbawa mama adahami oba wahanse devin dunge putrayanan bawa ma adahami ඔබ වහන්සේ ගලවුම් කරු වානන් බව මම අදහමි කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මේක ඔබට ඉහලින් දුන්න දෙයක් මිසක ඔබට මේ පුළුව තලෙන් දුන්න අනාවරණයක් නෙමෙයි. එහෙනම් අම්මේ තාත්ති පුතේ දුවේ ඔබ තුල ස්වාමීන් වහන්සේ ජීවමානයි කියලා අත්දකින මොහොත ස්වර්ගයේ සතුටු වෙන මොහොතක් Swargye sura duteo hallelujah gayana karana mohota Swamin wahanse obatula jeevamanai ve prashansa veva ve prashansa veva obahanse jeevamanai obahanse jeevamanai swamine obata dænawada hema Swamin wahanse mage atangili mata un wahanse mage angili tudutula oba wahanse mage denata tula oba wahanse mage desawan tula un wahanse mage hise padan paade nipulu tudutakwa un wahanse jeevamanai un wahanse ge aadare jeevamanai un wahanse ge balaye jeevamanai un wahanse ge spirituwa jeevamanai un wahanse ge senehasa jeevamanai un wahanse ge deva kamatta jeevamanai enam bay wenne pa enam api negidimu Swamin wahanse enang oba thula jeevamana vichcha mohotaka api negidimu hama kenekma e viswasaya thula negidinna prashneya parajaya karala negidimu rogaya yatapat karala api negidimu sitha thula thibenna wu tawula patthaka dala swamin wahanse thula negilla giyemu ena swamin wahansara prashansa karanna mage sharireya mage sitha mage gata mage aathmaya oba wahanseta usawannadai yanne එහෙනම් වේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේ මගේ සිතුවිලි තුල ඔබ වහන්සේ ජීවමානයි අපුරිය ගහලා අපි ගායනා කරමු හදවතින්ම වේ ප්‍රශංසා We prashansa, we prashansa, Jesuni. We prashansa, we prashansa, we prashansa, Jesuni. We prashansa, we prashansa, we prashansa, Jesuni. We prashansa, we prashansa. We prashansa Jesuni Hallelujah 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 Abba Mogilma Hallelujah 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 Hallelujah
කියමු ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි අයිත් කරගෙන යන්න ජේසුනි ඔබ ජේසුනි ඔබ ජීවමානයි Jesuni ob, Jesuni ob, jiva manai Jesuni. Asta e cum a gândit Iana. Jesuni ob, jiva manai Jesuni. Jesuni ob, Jesuni ob, jiva manai Jesuni. Jesuni ob. Jesuni ob jiva manai Jesuni Jesuni ob jiva manai Jesuni Hasega bhagena kiyanna Jesuni ob jiva manai Jesuni jiva manai Jesuni Jeeva manai Jesuni Maathula Jeeva manai Jesuni Mage prashne etula Jeeva manai Jesuni Mage karadare etula Jeeva manai Jesuni Mage badake etula Jeeva manai Jesuni Sine baya etula Jeeva manai Jesuni Gane vedanava etula Jeeva manai Jesuni අද වැඩිමතුල ජීවමානයි ජේසුනි අවලතුල ජීවමානයි ජේසුනි රැකිරස්සා කරන ස්ථානේ තුල ජීවමානයි ජේසුනි මගේ බිස්නස් එක තුල ජීවමානයි ජේසුනි බලකටුලස ජීවමානයි ජේසුනි ආලේපිටලස ජීවමානයි ජේසුනි මේ මොහොතේදීම ජීවමානයි ජේසුනි මට දැනෙන්න ජීවමානයි ජේසුස් මට හැඟෙන්න ජීවමානයි ජේසුස් මාව නිදහස් කරන්න ජීවමානයි ජේසුස් මාව බලවත් කරන්න ජීවමානයි ජේසුස් මාව සුවපත් කරන්න ජීවමානයි ජේසුස් මාව නැගිටවන්න ජීවමානයි ජේසුස් මාව ආශිර්වාද කරන්න ජීවමානයි ජේසුස් මේ රාත්‍රියේදී ජීවමානයි ජේසුනි ජේසුනි ජීවමානයි ජේසුනි ජේසුනි ජීවමානයි ජේසුනි ජීවමානයි ජේසුනි ජීවමානයි ගන්න සිදු බයිබලයේ මතේතුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ සිට ඒ අවස්ථාවේදී
ඒ අවස්ථාවේදී ජේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්ස ඔබ දෙවියන් ඔබ වහන්සේ මේ කරුණු නැනවතුන් හා පනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන් හට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි ප්‍රශංසා වේවා දැන් ජේසුස් ස්වාමීන් වහන්සේ දේවතාත්තට ස්තුතියක් කරනවා මොනවටද ස්තුති කරන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ දේවතාත්තට ප්‍රශංසාවක් කරනවා මොනවටද තාත්තේ මට කන්න දුන්නා ගොඩක් ස්තුතියි තාත්තේ මාව බලාගත්තා ගොඩක් ස්තුතියි තාත්තේ මට ලෝගු දුන්නා ගොඩක් ස්තුතියි එහෙම කියලාද දැන් ස්තුති කරන්නේ දෙවියන් වහන්සේට නැහැ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ තාත්තේ පියාණනි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි මේ දුර්වල මේ අහිංසක මේ අසරණ මේ විශ්වාසවන්ත ජනතාවට ඔබ වහන්සේගේ ආදරේ පණිවිඩය හෙළිදරව් කරන නිසා ගැලවීමේ පණිවිඩය හෙළිදරව් කරන නිසා කවුරුත් අත්දැක්ක නැති දේවිකත්වය දේව ආදරය ඔබ වහන්සේ හෙළිදරව් කරන නිසා මේකටයි තාත්තට ස්තුති කරේ අමෙ තාත්ති පුතේ දුවේ ජේසු මොනතරම් ඔබ මා වෙනුවෙන් ආදරය කරාද ගොඩක් අය අධ්‍යාත්මයෙන් පිරෙනකොට අධ්‍යාත්මික ජීවිතය ලැබුණයි කියනකොට චුටි අහංකාරයක් උද්දච්චකමකින් කියන දෙයක් තියෙනවා මොනවද කියන්නේ මට නම් මේ දවස්වල දෙවියෝ කතා කරනවානේ ඔයාලට කතා කරනවද නෑනේ ඒ කියන අනිත් කෙනාට කතා කරන්නේ නැහැ මට කතා කරනවා මම දෙවියන් වහන්සේව දැන් හඳුනනවා ඔගොල්ලෝ තාම දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ නමුත් ජේසුස් ස්වාමීන් වහන්සේ ඊට වඩා වෙනස් උන්වහන්සේගේ අත්දකින ඒ දේවිකත්වය උන්වහන්සේ අත්දකින බලය උන්වහන්සේ අත්දකින ඒ රිලේෂන්ෂිප් එක සම්බන්ධතාවයේ දේව තාත්තත් එක්ක මෙන්න මිනිස්සුන්ට තියෙනවයි කියලා දැනෙනකොට ජනතාවට තියෙනවයි කියලා දැනෙනකොට රහස දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමීන් වහන්සේට විතරක් නෙමෙයි අනිත් අයටත් හෙළිදරව් කරනවයි කියලා අදහනකොට දැනෙනකොට එතකොට තමයි ජේසුස් ස්වාමීන් වහන්සේට සතුට ලැබෙන්නේ එහෙනම් ඔබෙන් මගෙන් ස්වාමීන් වහන්සේ මොනවද ඉල්ලන්නේ අනිත් කෙනාට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලැබෙනකොට අනිත් කෙනාට දෙවියන් වහන්සේගේ දීමනාවල් ලැබෙනකොට අනිත් කෙනාට අන්‍ය භාෂාවේ දීමනාව ලැබෙනකොට සුව කිරීමේ වරම ලැබෙනකොට දේශනා කිරීමේ හැකියාව ලැබෙනකොට අනාවරණයන් ලැබෙනකොට තලෙන්තු ඉස්මතු වෙනකොට හැකියාවන් වැඩි දියුණු වෙනකොට මිල මුදල් ගලාගෙන එනකොට දෙවියන් වහන්සේගේ මහිමය තුල ජීවත් වෙනකොට ඔබට දැනෙන්නට ඕනේ සතුටක් ඔබට දැනෙන්නට ඕනේ දේවතාත්තට ප්‍රශංසා කිරීමේ හැකියාවක් මේක තමයි අධ්‍යාත්මික ගමන මේක තමයි දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන දේ ඒ නිසා ඊර්ෂ්‍යා නොකරන්න දියුණුවට බාධකයක් නොකරන්න එහෙම දියුණුවට බාධකයක් ඊර්ෂ්‍යා කරා නම් පේදුරුතුමා ජේසුස් ස්වාමීන් වහන්සේව දැකලා අවතාරයක් කියපු පේදුරුතුමා
ඒ ඔබ නම් මටත් අවසරයක් දෙන්න ඇවිදලා එන්න මුහුදේ කියපුවාම ජේසුස් ස්වාමීන් වහන්සේට ඕනතරම් කියන්න තිබුණා මම ඇවිද්දට පුතේ නුඹට නම් ඇවිදින්න බැ මම මේ දේවල් කරාට ප්‍රතිහාර කරාට ඔබට මේ ප්‍රතිහාර කරන්න බැ එහෙම කිව්වද නැහැ ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාව උදා කරලා දීලා කියනවා පේදරු එහෙනම් ඔබ වතුරේ ඇවිදලා එන්න ඒක තමයි වෙනස ඒ නිසා ජේසුස් ස්වාමීන් වහන්සේ පැහැදිලිව සුදු බයිබලයේ තුල කියනවා රත්‍රන් මේ තාත්තේ බුදේ දුවේ මම දේව තාත්ත වෙතට ගියාම ස්වර්ගයට ගියාම ඔබට සුද්ධාත්මන් වහන්සේව එව්වම්ම ඔබ මාකලාටත් වඩා දේවල් කරන්න යනවා මා මේ පොළොතලේ ඉන්නකොට කරපු දේවල් වලට වඩා මහත්දේ ඔබ කරන්නයි යන්නේ බලන්න මොන තරම් මේ විවෘත මානසිකත්වයක්ද මොන තරම් ආදරවන්ත මේ ජීවිත ක්‍රමවේදයක්ද සමහර වෙලාවට ස්වාමි පුරුෂයා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද භාර්යාවට ලැබෙනකොට මේ භාර්යාවට තෑගි භෝග ලැබෙනකොට භාර්යාවට මේ අනිත් අය කියනකොට වාව් ලස්සනයි වගේ භාර්යාව හොඳට වැඩේ කරා නියමට වැඩේ කරා යන යන තැන දැන් භාර්යාව ප්‍රසිද්ධයි මහත්යාටත් පොඩි ජලසියක් එනවා මහත්යා කියන ඕ වලට යන්න ඕනේ නැහැ බොරුවට නිකන් රවුම් ගහන්න යන්න එපා නේ මහත්යාට ඒ විදියට හැම කෙනාම සලකන කොට යන යන දන මහත්යාටමයි සලකන්නේ නේ ආ ඔයා ආවද ආ කොහොමද ඔයා එනකන් තමයි බලාගෙන හිටියේ නේ වයිෆ්ට හරි අප්සෙට් එද කොට එතකොට එයාට පොඩි කැකහැරන ප්‍රශ්නයක් ඇති වෙනවා එයාට එහෙම පිළිගැනීමක් තියෙනවා මට එහෙම පිළිගැනීමක් නැහැ නේ ජේසුස් ස්වාමීන් වහන්සේ ධර්මයේ අදහන ස්වාමි පුරුෂයයි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ධර්මයේ අදහන භාර්යාවකුයි ජේසුස් ස්වාමීන් වහන්සේ අදහන අම්මා තාත්ත කෙනෙක් වුණොත් කාරිය මොකද වෙන්නේ මහත්යාට වරප්‍රසාද ලැබෙන්න ලැබෙන්න භාර්යාව මොකද කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා භාර්යාවට වරප්‍රසාද හම්බෙන්න හම්බෙන්න මොකද කරන්නේ ස්වාමි පුරුෂයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දැන් මේක තමයි විය යුත්තේ. නමුත් සමහර වෙලාවට වෙන්නේ හත්පසින්ම විරුද්ධ දේ. මහත්යාගේ ගමන නතර කරලා දානවා, භාර්යාවගේ ගමන නතර කරලා දානවා, මේ මොහොතේදී දරුවන්ගේ ගමන පවා නතර කරලා දානවා. ඇයිද කියලා ඇහුවොත් කාර්ය සමහර වෙලාවට දන්නේම නැතුව පොඩි ඊර්ෂ්‍යාවක් පෞල් ජීවිත කොච්චර කඩලා තියෙනවද වැඩිහිටියන් වශයෙන් මේ දුවගේ පවුල කවුද කැඩුවේ පුතාගේ පවුල කවුද කැඩුවේ පුතාට අසතුට කවුද ගෙනාවේ ලේලි ගැන වැඩියෙන්ම කතා කරේ කවුද පුතා ගැන පුතාට කියලා කියලා හිත නරක් කරලා දැම්මේ කවුද අම්මා ඇයියේ පුතාව දැන් බන්දලා දුන්නට පස්සේ ලේලිට බාර දෙන්න බෑ ලෙල්ද බාර දී ගන්න බෑ. නිකමඩ හරි මහත්යයි මේ නේ පුතයි ලේලියයි නේ කරටත දාගෙන හිටියා නම් කාර්ය නේ මොනවද කියද්ද? උඹලට ලැජ්ජ නැද්ද? මෙහෙම ඉන්න. නේ එන් සහ ඉන්න දෙන්නෙම නෑ. දෙවියන් වහන්සේට ස්තුති කරන්න බෑ. අම්මා මගේ පුතා දැන් මට වඩා ගොඩක් එයාගේ භාර්යාවට ආදරෙයි. ඒක නෙමෙයිද මව් পদවියේ උත්තරීතර භාවය මට මෙච්චරකල් සලකපු මගේ පුතා දැන් මට වඩා ගොඩක් එයාගේ භාර්යාවට සලකනවා ප්‍රශංසා වේවා ස්වාමිනී සූති වේවා හල්ලෙලූයා ස්වාමිනී ඒක නෙමෙයිද කරන්නට ඕනේ දැන් එහෙමද කරන්නේ දැන් පල්ලියට ගිහිල්ලා පොඩ්ඩක් කියනවා දැන් අපි ගවඩත් ඇවිල්ලා කියනවා ෆාද කොල්ලා බැන්දා නමුත් දැන් මට මගේ කොල්ලා නැති වෙලා ෆාද ප්‍රේ කරන්න ෆාද ආයෙත් කොල්ලා මට හම්බෙන්න කියලා මං ඇහුවා කොයි කොල්ලද පුතා නෑ පුතා මොකද උනේ බැන්දානේ මේ මං කිව්වා ප්‍රේස් ද ලෝඩ් නමුත් බැන්දට දැන් එයා ගොඩක් ආදරේ එයාගේ වයිෆ්ට ෆාද ප්‍රේ කරන්න ෆාද මං බෝට්ටුවට යන්නේ ඒකයිලු දුකේ බෑ මං කිව්වා අම්මේ බෝට්ටුවට යන්න එපා
බෝට්ටුවට ගිහිල්ලා දෙවියන් වහන්සේට ස්තුතිනම් කරන්න යන්නේ no problem. ආයෙත් මගේ පුතාව දෙන්න කියලා ඉල්ලුවෝ දෙයනේ අර පවුල කුඩුනේ. දල්නෙම නැතුව මේක අපේ අතින් සිදු වෙන්නේ නැද්ද? දෙවියන් අදහන අපි, දෙවියන් වහන්සේට ස්තුති කරන අපි, තපමාලයේ උච්චාරණය කරන අපි, අපි තුලින්ම ස්වාමි පුරුෂයාගේ ජීවිතේ විනාශ වෙන්නේ නැද්ද? අපි තුලින් අපේ භාර්යාවගේ ජීවිතේ විනාශ වෙන්නේ නැද්ද? අපි තුලින් අපේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවා. ඉගෙන ගමු ජේසුස් ස්වාමීන් වහන්සේගෙන්. ජේසුස් ස්වාමීන් වහන්සේ බාලයන් හට අනාවරණය කරනකොට, දෙවියන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කරනකොට මෙන්න දෙවියන් වහන්සේට ස්තුති කරා. එහෙනම් ඇස් එක වහගන්න. එහෙනම් ඔබේ ස්වාමි පුරුෂගේ යහපත්කම දියුණුව මතක් කරගන්න. ඔබේ භාර්යාවගේ යහපත්කම දියුණුව මතක් කරගන්න. ඔබේ දුව පුතාගේ, ලේලිගේ, බෑනගේ, ඔෆිස් එකේ ඉන්න අයගේ දියුණුව මතක් කරගන්න දැන්. ඔබ ඔවුන්ගේ දියුණුව දැකලා කිව්වේ මාට මෙහෙම දියුණු වෙන්නට ඕනේ, එයාට දියුණු වෙන්න පුළුවන් නම් ඇයි මට දියුණු වෙන්න බැරි කියන සිතුවිල්ල විතරයි තිබුණේ. නමුත් ඇගේ දියුණුවට, ඔවුන්ගේ දියුණුවට දෙවියන් වහන්සේ ප්‍රශංසා කරගන්න මට බැරුව ගියා. ස්වාමීනි, මට වඩා අනිත් අය හොඳට කරද්දී, මට වඩා වටිනා විදියට ඔවුන්ට අගේ කිරීම ලැබෙද්දී, අනිත් අයව හඳුන ගද්දී, ස්වාමීනි මගේ හදවත ඇතුලේ සතුටක් ඔබ වහන්සේ ජනිත කරවන්න. ස්වාමීනි සැබෑ සතුට ඔබ වහන්සේ මට දෙන්නට යන්නේ එතකොටයි. අනිත් කෙනාගේ සතුටේදී සතුටු වෙන්න, අනිත් කෙනාට ලැබෙනකොට සතුටු වෙන්න, අනිත් කෙනාගේ කීර්ති නාමේ වැඩි වෙනකොට සතුටු වෙන්න, මට ශක්තියක් දෙන්න. මගේ ජීවිතේ මං හැල්ලුවට ලක් වෙන්නේ සමහර වෙලාවට මට කේන්ති යන්නේ, මට දුක හිතෙන්නේ අනිත් කෙනා සන්තෝෂයෙන් හිටියයි කියලා දැනෙනකොට. මට නැති සතුටක්, මට නැති තැනක්, මට නැති අවස්ථාවක්, මට නැති සම්බන්ධතාවයක් කොහොමද එහාට ලැබෙන්නේ? I hate that situation. මම පිළිකුල් කරනවා එවැනි අවස්ථාවන්. නමුත් ඒක පිළිකුලකට වඩා එතන පාපයක් බවට පත් වුණා. දෙවියන් වහන්සේගේ කැමැත්තට වඩා එතන සින් එක පාපයක් ජීවමාන කරගත්තා. එසේ ස්වාමීන් වහන්සේට කියන ස්වාමීනි, මගේ සිත සුවපත් කරන්න, මගේ ගත සුවපත් කරන්න, මගේ ආත්මය සුවපත් කරන්න, සුවපත් කරන්න ඔබ වහන්සේගේ සුවය මට දෙන්න ස්වාමිනේ. සුව කරල්නමා ජේසුනේ ස්වාමිනේ. සුව කරල්නමා ජේසුනේ ජේසුනේ. අල්ල කරල්න සියලුම රෝගයන් වලට ස්වාමිනේ. සියලුම බාධකයන් වලට අල්ල කරන්න ස්වාමිනේ. මගේ ජීවිතෙන් පලා යන්නට අල්ල කරන්න ස්වාමිනේ. ඒ නිසා ඒ සිත සුව කරගන්නට ඕනේ. අපි සියලු දෙනා දැන් නැගිටිමු. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කියන්නට යනවා, සුව කරන්න මා ජේසුනේ. අනිත් කෙනා දිහා දකින්න මගේ ඇස් දෙක සුව කරන්න. අනිත් කෙනාගේ සතුට දිහා බලලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අද මාව සුවපත් කරන්න. එතනදී ගොඩාක් දේවල් වෙනස් වෙන්නට යනවා. ඔබ කවදා හරි එතන සුව කරගත්තොත්, ඔබේ සිත සුව කරගත්තොත්, ඔබේ මනස සුවපත් කරගත්තොත්, ඔබේ ආත්මය සුවපත් වුණොත් අම්මේ තාත්තේ පුතේ අද රාත්‍රිය අනිකුත් රාත්‍රීන්ට වඩා වෙනස් වෙන්නට යනවා. එදාට ඔබේ ජීවිතය පුදුමාකාර බලයක් බවට පත් වෙන්නට යනවා. මේ සිතේ ඇතුලේ කැකෑරෙන ප්‍රශ්නය, බුර බුරා නගින සැකය
ඔබේ ජීවිතය තුළ තියෙන තාක්කල් ඔබට අහිමි වුණා කියලා ඔබ දුක් වෙන තාක්කල් ඔබේ ජීවිතේ සතුට කියන දේ ලැබෙන්නේ නැහැ. ඒසත් ස්වාමීන් වහන්සේට අවශ්‍යයි මේ රාත්‍රියේදී ඔබට නැතිවෙච්ච දේ ආයේ දෙන්නයි යන්නේ. ඔබට බැරිවෙච්ච දේ උන්වහන්සේ අල්ලගෙන ඔබව නිදහස් කරන්නයි යන්නේ. ඒසත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අත් දෙක හිරුසුවල කියන්න සුව කරන්න මා ජේසුනේ සුව කරන්න මා ජේසුනේ අන කරන්න ස්වාමීන් වහන්සේ මේ විදිහට කියනවා මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නාඳුනති පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙක් වේද ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නාඳුනති ප්‍රශංසා වේවා එනිසයි ගෝලියෝ ගිහිල්ලා චේස් ස්වාමීන් වහන්සේට කියනවා මේ ජුවම්තුමාගේ ගෝලියෝ තුගැන්නවා යාඥා කරන්න චේසුනි රබ්බානනි ගුරුතුමානනි අපිට යාඥා කරන්න කියලා දෙන්න කියලා දුන්න ගම්ම පළවෙනි වචනේ මොනවද කිව්වේ? යාඥා කරන්න කියලා දෙන්න කිව්වා. පළවෙනි වචනේ කියලා දෙනවා ස්වර්ගයේ වැඩ සිටින පියාණනි අබ්බා පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. තමන්නම් මෙතත් බුදෙද්වේ නේ දෙවියන් වහන්සේට ගෞරවය දෙවියන් වහන්සේට මහිමය අයිති කරලා දුන්නා. ඒ සාදරම් මේ තාත්තේ බුදේදුවේ ස්වාමින් වහන්සේව හඳුනගත්ත ඔබව මාව උන් වහන්සේගේ ජීසස් කියන නාමය තුල ශක්තිමන්ත වෙන්නට සැලසූ උන් වහන්සේ දෙව තාත්තා වෙතට ඔබව මාව අරගෙන
යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එද අපි ජේසුස් ස්වාමීන් වහන්සේට පොඩි අප්පුරියක් ගහමුද ලොකු අප්පුරියක්. නේ. උන් වහන්සේ වෙතට ආපුවාම උන් වහන්සේ දේව තාත්තා ගාවට ඔබව සෙන්දු කරනවාමයි. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ සත්‍යද ජීවනේද මාර්ගේද මම වෙමි මා අදහා ගන්නා මැරුණත් ජීවත් වන්නේ ජීවත්ව සිටින කිසිවෙක් නොමැරෙන්නේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඒ නිසායි ස්වාමීන් වහන්සේ බය නැතුව කිව්වේ ඔබට එහෙනම් තාත්තව හම්බ වෙන නිසා තාත්තගේ ජීවිතයට ඔබ බද්ධ වෙන්නට යන නිසා උන් වහන්සේ දල්නවා උන් වහන්සේ තුලට එනකොට තාත්ත ළඟට යන්න පුළුවන් කියලා තාත්ත ළඟට යනවා විතරක් නෙමෙයි ඔබට මරණයක් නැහැයි කියලා දන්නවා ජේසුස් ස්වාමීන් වහන්සේට මරණයෙන් උත්ථානේ ලැබලා සදාකාලික ජීවිතේ උරුම කරලා දුන්නා වගේ ඔබවත් උරුම කරලා දෙනවාමයි ඒ වරප්‍රසාදයට ඒ නිසා ස්වර්ගයට යන අය පොඩ කතා උස්සන්න බෑ නේද මරණම ස්වර්ගයට යන අය ඒක ටිකක් අමාරුයි වගේනේ දේශනාව අහන එක නම් හොඳයි ෆාද ඒ ටික නියමයි ෆාද ඒ පොයින්ට්ස් ටික ගාන්ට ගාන්ට ආවා ෆාද නමුත් ස්වර්ගයට යන එක තමයි ප්‍රශ්නේ යනවනේ යස් අනිවාර්යෙන්ම යනවා අනිවාර්යෙන්ම නේ රයිට් ඉතින් මේ අදහිල්ල තමයි අමාරු ස්වාමීන් වහන්සේ විශ්වාසයිද විශ්වාසයි ස්වර්ගයේ විශ්වාසයිද විශ්වාසයි තාත්තව විශ්වාසයිද විශ්වාසයි ජේසුතුල ඔබ ගමනක් යනවායි කියන විශ්වාසයිද විශ්වාසයි ඔබ ස්වර්ගයට යනවාද කියලා අහපුවම ටිකක් බය හිතලා තමයි ස්වර්ද දන්නේ අර කිත් යනවා නම් මූත් යනවා නම් මට මොකද පරි කියලා අන්තිමට තුස්ස ගත්තා ඒකද යථාර්ථය එනිසා ඒ සත්‍යතාවය ඔබේ ජීවිතේ දැනනකොට ඔබ පාටියක් දාන්න ඕනේ නැද්ද? මරණම පාටි දාන්න කී දෙනෙකුට පුළුවන්ද? මරණම පාටි දාන්න කී දෙනෙක් ඉන්නවද? මම මරුණට පස්සේ ෆාද හොඳ පාටියක් දාන මං ස්වර්ගයට යන නිසා. ස්වර්ගයට ගිය නිසා පාටි දාන කී දෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ. නේ හදිසියේ යාළුවන් එන්න ගියාවිද මං ස්වර්ගයට යනවා මම අනිවාර්යයෙන්ම. එනිසා මං පාටියක් ඕගනයිස් කරලා දෙන එන්න. එම පාටි කවදා හරි දායිද? එතකොට බයයි. මැරෙයිද දන්නේ නැහැ නේ. මැරෙන්න ඉස්සර වෙන්නේ නැති ওই මිනිස්සු අපිට එන්න කිව්වේ. සුයිසයිඩ් කරගන්න යනවා දන්නේ නැහැ. නේ. අම්මි තාත්තේ පුදේ දුවේ ඔබට විශ්වාසයක් ආවොත් නේ. එහෙනම් ඔබේ ජීවිතේ හැමදාම ඔබ සමරනවා. ඇයි ඒ ජීවිතේ සමරන්නේ? ඔබ දන්නවා ඔබ දෙවියන් වහන්සේ තුලට යනවා යනවා යනවාමයි. ඒක තමයි අදහිල්ල. එහෙනම් මරුණට පස්සේ නැමේ යන්න ඕනේ. ජීවතුන් අතර ඉන්නකොට දෙවියන් වහන්සේ තුලට යන්න ඕනේ. ජීවතුන් අතර ඉන්නකොට ඔබගේ ජීවිතය තුල දැනෙන්න ඕනේ මම දෙවියන් වහන්සේ තුලයි ඉන්නේ. ආ එදාට ඔබේ මගේ ජීවිතේ වෙනස් වෙනවා. ඇයියේ ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ මම නිදහස් කරන්නට යන්නේ? උන්වහන්සේ කියනවා මේ විදියට වෙහෙසවන වෙහෙසවන බරවුසුලන බරවුසුලන සියල්ලෙනි මා වෙත එන්න සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සහනේ දෙමි මම ඔබට සහනේ දෙමි එහෙනම් මරුණට පස්සේ සහනේ දෙන්නට යන්නේ මරුණට පස්සේ බරවුස්සගෙන එන්න කිව්වද නේ මරුණට පස්සේ වෙහෙස අරගෙන එන්න කිව්වද නැහැ ස්වාමීන් වහන්සේ අඬගහන්නේ ජීවතුන් අතර ඉන්නකොටම ඔබට දරන්න බැරි දේ මට දෙන්න. ඔබට ඉවසන්න බැරි දේ මට ඉවසන්න පුළුවන්. ඔබට ගොඩ එන්න බැරි තැනින් මට ඔබව ගොඩ ගන්න පුළුවන්. ඔබට දරන්න බැරි දේ මට දරන්න පුළුවන්. ඉන්සත මේ සුපුවත් දන්නේ උඩින්ම ගහලා තියෙන්නේ ඔය වචනය. මේක ඇත්තම කාර්ණිරුන් වහන්සේ පළවෙනි පාර සුපුවත් ගන්න දකින්න ආපු වෙලාවේ කියපු දේ හෝල් එකේ ගහන්න කියලා. වෙහෙසවන බරවුසුලන දනිනී මා වෙත එන්න මම ඔබට සහනය දෙමි. වෙහෙසවන
බර උසුලන දනිනී මා වෙත එන්න මම ඔබට සහනය දෙමි. එනම් මේ තාත්ති පුතේ දුවේ ඔබත් මාත් මොනතරම් වාසනාවන්තයිද? මට අද මෙහෙ පටන් ගන්න ඉස්සර අම්මා කෙනෙක් කෝල් කරලා කියනවා ෆාදර් නේ මගේ අම්මව මං අරගෙන ආවා. මගේ අම්මව වීල් චෙයාර් එකේ මං අරගෙන ආවා. මං අද මෙහෙ පටන් ගන්න ඉස්සර ඒ අම්මා ගාවට ගිහිල්ලා පොඩි උරුසමක් අම්මලා දෙන්නෙක් එදෙන හිටියා. උරුසමක් කියලා මම ආවේ දෙනවා ශ්‍රී ස්තුති කරලා. වෛද්‍යවරු අතහැරියා. ස්වාමීන් වහන්සේ තුල නේ මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ තුල අපි යපුනා. දේව අම්මා තුල අපි යපුනා. ජපමාලේ වඩේ තිබ්බා. ජපමාලේ කිව්වා වෛද්‍යරු අතහැරලා තිබුණත් ස්වාමින් වහන්සේ අපිව අතහැරියේ නැහැ. ස්වාමින් වහන්සේට බාර දුන්නට පස්සේ මේ මොහොතේදී අම්මා සුවපත් වුණා. අම්මා වද වීල් චෙයාර් එකේ සුවපත් වන්නට අරගෙන ආවා. එනිසා අපි ගහමුද ලොකු අප්පුඩියක් ස්වාමින් වහන්සේට. ස්වාමීන් වහන්සේ මිනිස්සු අතහරිනකොට වෛද්‍යවරු අතහරිනකොට ස්වාමීන් වහන්සේට බාර දුන්නොත් කරන්න බැරි දේ උන්වහන්සේ කරනවාමයි. ගොඩ නගන්න බැරි දේ ගොඩ නගනවාමයි. නමුත් අවාසනාවට මොකද වෙන්නේ? අපි ස්වාමීන් වහන්සේට කියනවා විතරයි. ඒක තමයි වෙනස. ප්‍රශ්නේ බාර දෙනවද? නැහැ. මං අහගෙන පොල්ටත් මේ කිව් කියනවා ස්තුතියක්. මොනවද? තාත්ත කෙනෙක් කොච්චකටේ පැත්තේ අපේ ගමේ මං හිතන්නේ. ඉතින් අතේ ලිව්වා. අතේ ලිව්වා විතරක් නෙමෙයි ඒක අල්ලගත්තා. අල්ලගත්තා විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේට ඒක බාර දුන්නා. දැන් අපි ගොඩක් වෙලාවට මෙහෙට ඇවිල්ලා මොනවද කියන්නේ? කියලා යනවා ස්වාමිනේ අර ප්‍රශ්නේ තියෙනවා, මේ ප්‍රශ්නේ තියෙනවා, අර කරදරේ තියෙනවා, අර බාධකේ තියෙනවා, බඩත් රිදෙනවා, ඔළුවත් රිදෙනවා. බර දුන්නද? නැහැ. ඇයි කිව්වේ කියලා ආයෙත් අරගෙන ගියේ? ඒකයි වෙනස. ප්‍රශ්නය කියලා ආයෙත් ප්‍රශ්නය අරගෙන ගෙදර යනවා. තියෙන බාධකේ ස්වාමීන් වහන්සේට කියලා ඒ බාධකය ආයෙත් කරේ තියාගෙන ගෙදර යනවා. ප්‍රශ්නේ බාර දීලා ගියාද? නැහැ. යනකොටම වෑන් එකට ආයෙත් කියාගෙන යනවා බඩේ කැක්කුම තමයි තාම තියෙන්නේ කියලා. එතකොට මේ වෙලාවේ ඒ බඩේ කැක්කුම ගැන කිව්වා. නමුත් අන්තිමට යාළුවටත් කියනවා යනකොට බඩේ කැක්කුම තියෙනවනේ. බාර දීලා නැහැ. මහත්යාගේ ප්‍රශ්නය බාර දුන්නා කියලා හිතාගෙන කිව්වා කියලා ඉවර වෙලා මොකද කරන්නේ? යනකොට ආයෙත් කී කියනවා මන් දන්නේ නැහැ අනේ මගේ මහත්යා නම් දෙයියන්ටත් වෙනස් කරන්න බෑ. මහත්ය වෙනස් වෙයිද? වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙහෙ ඇල් වලට ගිහිල්ලා වැඩක් නැහැ. දේව වචනේ කියවලා වැඩක් නැහැ. නේ මගේ ප්‍රශ්නෙට විසඳුම ආවේ නෑනේ. අපේ රෝගෙට සුවය ලැබුණේ නෑනේ. කොහෙද දැන් ප්‍රශ්නේ තියෙන්නේ? මගේ ආකල්පයන්, මගේ හැන්ඩල් කරන්න දන්නේ නැතිකම, මවන්ට බාර දෙන්න දන්නේ නැතිකම. එහෙනම් ස්වාමින් වහන්සේ අම්මේ තාත්තේ පුතේ දුවේ ඉල්ලන්නේ ඔබේ බර. එහෙමද කියන්නේ? ඔබේ බර දීලා යන්න. එහෙම කිව්වද? ඔබේ අමාරුව දීලා යන්න. එහෙම කිව්වද මේ වචනේ? ආයෙ කියමුද? ඔබේ ඔළුව කැක්කුම දීලා යන්න. එහෙමද කියලා තියෙන්නේ? අපි කියමු ආයෙත්. වෙහෙසවන බර උසුලන සියල්ලනේ මා වෙත එන්න. ඒකයි වෙනස. ප්‍රශ්නේ කියනවා නෙමෙයි, රෝගී කියනවා නෙමෙයි, බාධකේ කියනවා නෙමෙයි, ස්වාමින් වහන්සේ කියනවා ඔබ මා වෙතට එන්න. ඒක අරගෙන එන්න. දැන් අපි මොනවද කියන්නේ? වෙනස් වෙලා එන්නම්, සුව වෙලා එන්නම්, හොඳ වෙලා එන්නම්. දැන් ඒක කොහොම කවුරු වන්න ගන්න විදියද? මිනිස්සු වන්න ගන්න විදිය. තේ හදන්න පුළුවන් වුණාට පස්සේ එන්න මං ඔයාව බාර ගන්නවා. නේ
ඇයි එහෙම මං කිව්වේ? තේ හදන්න දන්නේ නැති නිසා මහත්තයා බහිර්යව ගෙදර යවුවා. නේ. තේ හදන්න පුරුදු වෙලා එන්න එදාට මං ආයෙ බාර ගන්නම්. තේ හදන්න බැරි බහිර්යව බාර ගන්න බැ. නේ. දෑවැද්ද ඉල්ලනවද නැද්ද? ඉල්ලනවා. කොච්චර කාලෙට පස්සේ දා ඉල්ලන්නේ? බැඳලා ළමයිනුත් ලොකුයි. පළවෙනි ළමයාට දැන් ප්‍රපෝසල් හොයනවා. දැන් ආයෙත් වයිෆ්ට බහිනවා. ආයෙත් කෑ ගහනවා. නේ. කෙතර ගිහිලා දෑවැද්ද අරගෙන වරේ උඹ නිකන් ආවේ. කොච්චර කාලෙකට පස්සේ දා යවන්න හදන්නේ? ළමයාවත් බඳන්න ලෑස්ති. නමුත් තාම දෑවැද්ද මතක් කර කර සඬු කරනවා. අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතය මීට වඩා ලස්සනයි. ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ ඔබේ ජීවිතය, ඔබේ ආත්මය. එනිසා බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ වෙතට ඔබව ඔසවලා තියන්න. උන්වහන්සේගේ පාමුලට ඔබව ඔසවලා තියන්න. ඔබේ ප්‍රශ්නේ විතරක් ඔසවලා තියන්න එපා. ඔබේ රෝගේ විතරක් ඔසවලා තියන්න එපා. ඔබව බාර දෙන්න. එනිසා තමයි සීමොන් ළඟට අම්මේ තාත්තේ බුදේ දුවේ දේව අම්මා අරගෙන ජේසුස්වමින් වහන්සේව ගිහිල්ලා බාර දුන්නේ. කී දිනක් ඉන්නවද අද ස්වාමින් වහන්සේට බාර වෙන්න ආපු අය? ඔබ බාර වෙන්නද ආවේ? දෙවිඳුනි, මගේ ජීවිතේ ඔබට බාරයි. මගේ ජීවිතේ ඔබට බාරයි. මගේ ජීවිතේ ඔබට බාරයි. එහෙනම් අපි සිල් දෙන නැගිට සිටිමු. ස්වාමිනේ, ඔබට බාරයි. එහෙනම් ඇස් දෙක වහගෙන, අත් දෙක බැඳ ගන්න. කියලා යන දේ නෙමේ බාර දෙන්නයි ආවේ. රෝගය සම්පූර්ණයෙන්ම බාර දෙන්නයි ආවේ. කඳුළු කඩන්දරය බාර දෙන්නයි ආවේ. සිත ඇතුලේ තියෙනව ලතෙවුල් බාර දෙන්නයි ආවේ. කාත් එක්කද? කඳුළු විතරක් නෙමෙයි, ඔබේ ජීවිතයේ බාර දෙන්නයි ආවේ. ඔබේ ජීවිතයේ ස්වාමින් වහන්සේට අයිතිය බාර දෙනකොට ස්වාමින් වහන්සේ ඔබ තුල ඉඳගෙනයි ප්‍රශ්නේ විසඳන්නේ. එසේයි ස්වාමීන් වහන්සේට අපි මුලින්ම කිව්වේ, ස්වාමිනි, ඔබ වහන්සේ මා තුලයි, ඔබ වහන්සේගේ ආදරය මා තුලයි, ඔබ වහන්සේගේ ප්‍රේමය මා තුලයි, ඔබ වහන්සේගේ නිදහස මා තුලයි, ඔබ වහන්සේගේ සුවය මා තුලයි. එහෙනම් උන් වහන්සේට මා තුල එවැනි කාර්යයක් කරන්න නම් ඔබේ ජීවිතය ස්වාමීන් වහන්සේට බාර දෙන්නට වනේ. මගේ ජීවිතේ ඔබට බාරයි ස්වාමී. මගේ ජීවිතේ ඔබට බාරයි. ඔබේ ජීවිතේ සතුට වෙන්නයි.
ස්වාමීන් වහන්සේ සතුට කියන දේ ඔබේ ජීවිතයට දෙනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඊට පස්සේ උන්වහන්සේත් එක්ක දැවටි දැවටි ඉන්නකොට උන්වහන්සේත් එක්ක බද්ධ වෙලා ඉන්නකොට උන්වහන්සේගේ ජීවිතේට සම්බන්ධ වෙනකොට හාලෙලූයයි කියන ස්වර්ගීය ගීය ඇහෙන්න පටන් ගන්නවා ඔබ දෙවියන් වහන්සේට බාර කරනකොට උන් වහන්සේට බාර දෙනකොට ඔබ දෙවියන් වහන්සේට බද්ධ වෙනකොට ස්වර්ගයේ කවුළු විවර වෙලා හාලෙලූයා කියන මේ මහා ගීය ඇහෙනවා විතරක් නෙමෙයි ඉහළ අහසෙත් ඒක ඇහෙනවා පොළොව තලයේ ඉඳලා ඔබත් මේ හාලෙලූයාව ගායනා කරනවා එහෙනම් අපි ආයෙත් කියමු ස්වාමීන් වහන්සේට Run, 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 run.
වැඩි පිටක් මෙන් පොඩි වෙන්නටයි පිටක් මෙන් යට වෙන්නටයි ඔබේ සිත නිසේ වැඩි දිය වේ ඔබට ගැතිවි ඔබ පුදන්නයි තිබුණේදුවේ දැන් දිය වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ ඉඳ දෙන්නට ඕනේ බීජයක් වගේ මේ පොළොවට වැටිලා මේක නැති වෙනකොට තමයි ගහක් ඇති වෙන්නේ දැන් මෙතනයි අමාරුව තියෙන්නේ ස්වාමීනි ඔබට බාරයි කියලා කිව්වට උන් වහන්සේට ඒක හැන්ඩල් කරන්න දෙන්නේ නැහැ උන් වහන්සේට හැන්ඩල් කරන්න ඒකේ අයිතිය ඔබේ ජීවිත අයිතිය පුදල්ලේ නැහැ. එහෙනම් අත් දෙක වැඳගෙන යාඥා කරන්න ස්වාමීනි. මට ඒ අයිතිය දෙන්න මාව දැන් ආශිර්වාද කරන්න ස්වාමීනි. මාව ද ආලේප කරන්න ස්වාමීනි. ඒ අයිතිය මට දෙන්න ඕනේ. ස්වාමිනේ ඔබට මාව පුදන්න නෙමෙයි මං ආවේ. තමත් ස්වාමිනේ වහන්සේ මගින් ඉල්ලන්නේ ඔබ කැමතිද ඔබව පුදන්න. ඔබව පූජා කරන්න කැමතිද? එදාට මම ඔබ තුල ජීවමාන වෙනවා. ස්වාමිනේ ඔබව ඔබ පුදන දාට මං ඔබ තුල ජීවමානයි. ඒකයි වෙනස. එදාට ඔබේ ජීවිතේ නෙමේ හිලිදරව් වෙන්නට යන්නේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයයි. ඔබේ දුබලකමට වඩා උන් වහන්සේගේ තේජාන්විත මහිමා අලංකාරය දිස් වෙන්නයි යන්නේ. එනිසයි තාම පරක්කු ඔබට අවශ්‍ය වෙන වරප්‍රසාදයේ පරක්කු ඔබට අවශ්‍ය වෙන දීමනාව පරක්කු ඔබට අවශ්‍ය කරන ඒ නිදහස පරක්කු තම පුදන්න බැරුව ගිහිල්ලා එහෙනම් ස්වාමීන් වහන්සේට ගැන ස්වාමීනි මම පුදන්න කැමති මම පිදෙන්න කැමති අද අපි ගායනා කරනකොට පූජාවේදී ඇති වෙන්න කිව්වා බාර ගන්න සමිදුනේ හැම දෙයක්ම ඔබ වහන්සේගේ කියලා. නමුත් මේක ගීතිකාවට විතරක් සීමා වුණා. මට මගේ ජීවිතය ඔබ වහන්සේට පුදන්න හරි අමාරුයි. මට කේන්ති යනවා. මට දුක හිතෙනවා. මම කියන වචනය ඉස්මතු වෙනවා මිසක දෙවිඳුන් කියන වචනේ මාතුල ඉස්මතු වෙන්නේ නැහැ. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන ප්‍රශ්නය මතු වුණා දෙවියන් කියන දෙවි බලය යට වුණා. එනිසා ස්වාමීන් වහන්සේට අද කියන්නේ ස්වාමීනි මං ඔබ වහන්සේට පිදෙනකොට මං ගැන කතා නොකරတာ කමක් නැහැ. මගේ හැකියාව ගැන කතා නොකරတာ කමක් නැහැ. මගේ ස්මාර්ට්නස් මගේ ලස්සන ගැන කතා නොකරන කමක් නැහැ. ඔබ වහන්සේව දකින්නවද මගේ ජීවිතය තුළින්? මගේ බහර්‍යාව දකින්නවද? ඒ දෛවිකත්වය. මගේ ස්වාමි පුරුෂයා දකින්නවද? ඒ දෛවිකත්වය. මගේ දරුවෝ දකින්නවද? තාත්තා අම්මා තුල දෛවිකත්වය. ඔබ ඔබ පුදනකොට ඔබව ඉක්මනටම ඔබේ භාර්යාව හඳුනගනීවි. ඔබත් එක්ක ඉන්න බිස්නස් පාර්ට්නර්ස්ලා හඳුනගනීවි. රස්සා කරන දෙන හඳුනගනීවි. ඔබ නැති වෙලා දිව්‍යන් වහන්සේ ඔබ තුල ජීවමාන වෙලා කියලා විශ්වාසයිද? ඔබ පිදෙනකොට ඔබ නැති වෙලා නමුත් දිව්‍යන් වහන්සේව මිනිසුන්ට දැනෙන්නට යනවා.
තරංග ආකාරයෙන් සිතුවිලි තුල ක්‍රියාවට තුල ඔබව හැසිරෙන විදියට දෙවියන් වහන්සේ ඉස්මතු වෙන්නට යනවා. එහෙනම් සදාකාලික ජීවිතය උරුමය ඔබට දැන් ලැබෙන්නට යනවා. දෙවියන් වහන්සේව ඔබ තුල ජීවමාන වෙන්නයි යන්නේ. එහෙනම් අපි ඒ අන්තිම පදය දැන් ගායනා කරන්නටයි යන්නේ. වචන ටික අපි අධිකේ රුස්සවලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ගායනා කරමු. ස්වාමීන් වහන්සේට කියමු, ඔ ස්වාමීනි, එම දැවිටි දැවිටි ඉන්නා විතරක් නෙමේ, පිටෙන්න කැමති, බාර වෙන්න කැමති ඔබ වහන්සේට. මගේ ජීවිතේ ඔබට බාරයි, ඔබේ ජීවිතේ සතුට වෙන්නයි, ඔබේ කැමැත්තේ යටත් වෙන්නයි, ඔබේ ජීවිතේ අපි දෙවනි පදයට අපි යමු. උන්වහන්සේට සම්පූර්ණයෙන්ම ඒ ඔබගේ ජීවිත අයිතිය පුදන්න.
මෙච්චර කල් ඔබ ප්‍රශ්නයයි කිව්වේ රෝගයයි කිව්වේ නයිතුරුස්ටිකයි කිව්වේ ඔබේ ජීවිතයේ තියෙන බාධකයයි කිව්වේ ස්වාමීන් වහන්සේට දැන් කියන්න මගේ ජීවිතේම ඔබ වහන්සේගේමයි එහෙනම් ඔය අත් දෙක අල්තාරේ මතට දික් කරන්න අල්තාරේ මත තමයි පූපය සප්‍රසාද ජේසු බවට හැරෙන්නේ මනුෂ්‍ය ස්වමින් සෑදුන හේඳ අපගේ ආත්මික ශරීරයේ බවට පත්වන හේඳ සදා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියලා ඒ පූපය දෙවිඳුන්ගේ දෑතට බාර කරන්නේ මනුෂ්‍ය ස්වමින් සෑදුන දේ දේවිකත්වයේ බවට පත් වෙන්නේ මේ අල්තාරයේ මතයි එනම් බාර කරන්න ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම අල්තාරයට බාර දෙන්න ස්වාමීන් වහන්සේට කියන ස්වාමීනි ඔබ වහන්සේගේ දේවිකත්වය මට දෙන්න සිරි ස්වාමීනි ඔබ වහන්සේගේ අතැඟිලි මතද මේ දරුවන්ව බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මට වඩා මේ දරුවන්ව දන්නවත් තාත්තේ ඔවුන්ගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් දන්න ඔබ වහන්සේ මේ දරුවන්ගේ ජීවිතවල අවශ්‍ය කරන තුලාන්ත ශාරීරික මානසික නිදා සැනසීම සුවේ දානය කරන්න මේ දරුවන් කරන රැකී රසාවන් ආශිර්වාද කරන්න ජීවමාන තාත්තේ ඔබ වහන්සේගේ ඒ පුදුරුවන්ගේ කල්වාරියේ කුරුසෙන් ගලන්නා වූ ඒ දිව්‍යමය බලගතු රුධිරයෙන් මේ දරුවන්ව සෝදා පවිත්‍ර කරන්න මේ දරුවන්ට අවශ්‍ය කරන වරප්‍රසාද ගලාගෙන සලස්වන්න ඒ තුරදී සිතන්නව පදන්නව කරන්නව සෑම දෙයක්මද යහපත් ආකාරයෙන් කරගෙන යන අවශ්‍ය කරන මාවත් ඔබ වහන්සේ ලිපේලි කළ දෙන්න ඕ ශලබිලාරව ගෝවිකෝදි මිත්‍රත්වත බච්චතලාති හිකුබි කෝණ මත්‍රෝද්‍රිබිචේ කතලාති අමසලෝදනේ මේ මොහොතේදී මේ භූමියට ඇවිදින් සින්න ඒ දරු සම්පත් බලාගෙන ඇවිදින් ඉන්න ඒ යුවල් වල දරු සම්පත් දානය කරන ස්වාමිනේ නොයකු ඥාතුරු සොලි මිරිකලා ඉන්න දරුවන්ව නිදහස් කරන්න නොයකු චිත්ත පීඩනයන් වල ලක් වෙලා සින්න ඒ දරුවන්ව නිදහස් කරන්න මානසික ආතතීන් වල ඇතුළු වෙලා දින ඒ දරුවන්ව නිදහස් කරන්න සුවපත් කරන්න ස්වාමිනේ සුව කරන්න ජේසුනි අන කරන්න ස්වාමිනේ ඕ ශලබි කාදි බිත්‍රෝති පිතෝති ශලබි කෝකබ කාත්‍ය මත්ලෝත්‍ය මචලාදි එම් ප්‍රෝබි දාත්‍ය මත් රෝධ්‍ය මචලාදි ශේලෝ ශලබි කාති මත්ලෝදි ශේලෝ සුරුබි කෝරි මත්ලාදි ශේලෝ විකෝදි බිත්ලාත්‍ය මචලාදි ශලබි කෝලි බිලාරත්‍රාත්‍යනි ආලේප කර ආශිර්වාද කරන්න ස්වාමිනේ ආශිර්වාද කරන්න ස්වාමිනේ ශක්තිමත් කරන්න ස්වාමිනේ සූති ස්වාමිනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඔබට දැනෙනවා නම් මම දෙවියන් වහන්සේට බාර වුණා කියලා එහෙනම් ඔබ දෙවියන් වහන්සේ ලුවප්පුඩියක් ගහන්න ඔබට දැනෙනවා නම් ඔබට දැනෙනවා නම් මගේ ජීවිතය ස්වාමින් වහන්සේට බාර දුන්නා ඒ නිසා ජේසු කියන සුදු නාමය මගේ ජීවිත තුළ ජීවමාන වෙලා තියෙනවා මේ මොහොතේදී ජේසුස් කියන නාමය ඒ නිසා ජේසුනි මීට පස්සේ ඔබ වහන්සේ වතහැරලා මම කොහෙවත් යන්නේ නැහැ ඔබ වහන්සේගේ මහා බලය තුළට කැප වෙනවා ඔබ වහන්සේගේ බලය තුළ කැප වෙනවා ඔබ වහන්සේගේ ආදරය තුළ කැප වෙනවා ඔබ වහන්සේගේ ජීවිතය පසුපස්සෙම මම එනවා මම කවදාකවත් දාලා යන්නේ නැහැ කොහෙවත් දාලා යන්නේ නැහැ කවුරු කිව්වත් මොනව කිව්වත් මේ මොහොත වෙනකොට ඔබ වහන්සේ මගේ ජීවිතයයි ඔබ වහන්සේ මගේ බලයයි ඒ ජේසුස් කියන නාමය ඒ ජීවමාන නාමය සුදෝ නාමයයි Jesus, 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 kya, and Jesus ve ubhavai Jesus, and Jesus ve ubhavai Jesus. And Jesus ve ubhavai Jesus. Jesus, Jesus, kya, and Jesus ve ubhavai Jesus. And Jesus, we obey Jesus. Hey, Mahal.
ආදරයට නතු වෙනකොට ඒ බලයට ශක්තියට නතු වෙනකොට ඔබට බෑ ජේසුස්වමින් වහන්සේට යන්න දෙන්න ඒ සබ ජේසුස්වමින් වහන්සේට කියන්න එන්න ජේසුනේ ඔබ හර්සේ එන්න දැන් මීට පස්සේ ඔබ හර්සේ හැමේ ඉන්න ඕනේ මාතුලට එන්න මාතුලට එන්න ඔබ හර්සේ එන්න ජේසුනේ එන්න එන්න මාතුලටම ඇවිල්ලා මගේ ජීවිතය තුල ජීවත් වෙන්න enna ma vetakama enna mage yesu samirune enna mage yesu samirune enna ma vetakama enna mage yesu samirune Jesus amigune Jesus 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 dia andega suve ob vai Jesus andega suve ob vai Jesus e mahabalaya logu shaktiyak wenna nanowa esa swamini oba hanse pasu passe man enna nanowa baba para ganna Jesusune මෙච්චරකල් මගේ ප්‍රශ්න ටික කිව්වා මිසක මට බාර වෙන්න බැරුව ගියා. නමුත් අද ඔබ හන්සේට බාරයි. අද කෙනෙකුට තව කිව්වා. එන්නම් එන්නම් ජේසුස් සමිඳුනේ. ඔබ පසුපස්සේ මා එන්නම්. අදවත් ඉන්න මා අද කෙනෙකුට උදලා ගන්න. එන්නම් එන්නම් ජේසුස් සමිඳුනේ. ඔබ පසුපස්සේ මා එන්නම්. එන්නම් එන්නම් Ennam ennam Jesus sami dune ob pasu passe ma ennam kya gara kya ennam 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 Jesus sami dune ob pasu passe ma ennam bar ganna ma Jesus sami dune bar ganna ma Jesus samiduni Jesus samiduni Jesus samiduni paraganna Jesus samiduni paraganna ma Jesus samiduni paraganna ma Jesus samiduni Jesus 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 dia anagasuve obavai Jesus anagasuve obavai Jesus attega vedaganna Jesus 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 dia anagasuve obavai Jesus anagasuve obavai Jesus attega vedaganna anagasuve obavai Jesus
ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ මා ජීවිතේ පූජා කරන මොහොතේදී උන්වහන්සේ මහත්දී ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කරනවා වචනේ තුල ඇදහිල්ල ඇති කරලා සප්‍රසාද වහන්සේ තුල ප්‍රතිහාර සිදු කරවනවා වහන්සේගේ ජීවිතයට අපගේ ජීවිතයන් බද්ධ කරමින් හැමදාකමත් වහන්සේගේ දේවිකත්වය අපගේ ජීවිතවලින් හුවා දක්වන්නට අප සියලු දෙනා ආශිර්වාද කළ මැනව විශ්වාසයෙන් ඈතින් ඈතට ගොස් සැකය තුළ ජීවත් වෙන අපේ දූ පුතුන් ආශිර්වාද කරමින් ඇදහිල්ලේ ජීවිතයක් ඔබ වහන්සේ ලබා දුන මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා
Swamini, Pitaget, Putreaget, Spiritu Santuget, Namen, Amen, Jesu Pihitai.